ලක හි තු න්රිරිය ්‍රීඩක චිත්‍ර සේ නායක පොලිස්ත්තරංගු පත්වී තිබෙන. ඔහවසේ අත්තඩංගුවට පත්ව ඇත්තේ දෙදා ශස්ව වසරේද පැති පළමු එල්ල් තරංගවලියදී ක්‍රීඩකයන් දෙදෙනකුව තරඟ පාවාදීම වරදට පොළම්ඹව ගන්න උත්සාකර නිසා. ඔවසේ පොළඹභවාගනීමට උත්සාහකර තිබුණේ දම්මික ප්‍රසාත් සහ තරදු රත්නායක කියන ක්‍රීඩකයන් දෙදනාව. සචිත්‍රට එල්ල වෙලා තියන්නේ අපරාධමේ චෝදනක්. දෙදස් දහනාවේ අංක විසිහතර ධරන පනත සම්මතවීමත් එක්ක ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණ ක්‍රියා අපාධ මේ වරදක් විදිර නීතිගත වුණ. IC දූෂණ විමර්ශණඒකය සතුව සචිත්‍ර ඩුබයි සිට මෙම ක්‍රීඩකයන්ට ලබාගත් දුරකතන නැමතුන් වල සියලුම දත්ත ඇති බව ඔවුන් ප්‍රකාශකර තිබුණ. සචිත්‍රට එරෙහි ඇති සාක්ෂ ඉතාමත් ප්‍රබල නිසා මෙම චෝදනාවලින් සචිත්‍රට ගැලවීමට ඇතේ ඉතාමත් අඩු ඉඩකඩ. ක්‍රීඩාවහා සම්බන්ධ වැරදිවැලක්වීම පනත අතේ අත්තරංගුට පත්තුූ පළමු පුද්ලය වන්නේ සචිත්‍ර සේනානායකයි. එල්ලාතින ෝදනවට ඔහු වැරදිකර වූුවහොත් ඔුට ශ්‍රී ලංකන් රුපියල් මිියන සීය ොක්ම වු දඩයක් හෝ වසර දහයකරනවට සිරදනුවක් හෝ මෙම දනුවම් දෙකටම යටත්වීමට සිදුවන. එසේ වහොත් මෙම පනතයටතේ දනුවම් ලබ පලබනි දගලයවන්නේ චිත්‍ර සනාය. මෙම සිදුවීම ්‍රීලංකා ක්‍රිකට්වල් එකතුන විශාල කලුපල්ලම. චිත්‍ර කියයන්නේ දස් හතර20 ලෝක කුසලානය ශ්‍රීලංකාවඩ දිනාන්න ලොක දායකත්ව ලබාදුන්න ක්‍රීඩකි. ක්‍රකටවල්ඩ ආදරය කරන හමෝටම මේ ප්‍රවෘති ඉතාමත් කනගාඩු දායක ප්‍රවෘත්තියක්. සචිත්‍රගේ මේ සිදුවීම ගැන ඕයාලගේ අදහස අනිවාරයෙන් පල්ලහැ කමෙන්ට ඇදදා.